අයිබෝවන් සුභ මධ්‍යහනක්. ඔබ සධින් රහණනි අධ්‍යාන පුවත්විකාශය සමකින් මුලින් බවදානය ප්‍රති සිරස්තලවිත. විස්සේ මුල් කාර්තු දෙකේදී ආර්ථිකය පිනවුණත් අවුරුත්ධ අවසානීදී වර්ධනය පෙන්නුවා හකමැතිගෙන් විපක්ෂයට පිළිතුරක්. මුල්්‍ය වංචාවට අත්තනංගොටකත් ඊටIයි එදිරි සිංහලා අධිකරණයට. තවත් පොලිස් බලපදේශ හතක් හුද කලාවෙයි. පුරෝනාා මරණ ලයිස්තුවට ඊඒ දෙකක් එක්වෙතිී රෝගී පොකුරට හාරසී අසූ හතරක්. පුොරෝණාව මහ මුහ ද්දෝෂණය කරයි. උරෝුණනාවේ උපත හොයන්ම චීනියයට කියිය ලෝක සෞකෙට දොරටු වැසයි මුලින්ම දේශය පුවත්. රජයේ ආර්ථික පොනර්ජීවන වැඩපිල්ිවෙල හේතුවෙන් ආර්ථික වර්ධනයක් කර ලංඟවීමට අප රට හැකි වැති බව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ හතා අද පාර්ලිමේන්වවෙදී ප්‍රකාශ කළා. මන්ත්‍රීවරුන් අග්‍රාමාතිවරයා වෙත යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමෙනුවේ එමහතා මේ බව ප්‍රකාශ කළේ. දෙදස් දහට දෙසැම්බ පලවෙන්ඩා සිට දෙදස් දහන මේ සැප්ටැම්බ තිහදක්ව් කාලය සඳහත්. දෙදස් දහන මේ දෙැම්බ පලවෙන්දාාසිට දස් විස්සේ සැ්ටම්බ තිහදක්ව් කාලයඳහත්. වෙන්වෙන් වශයෙන් බදුමුූලයන්ගේ ඒකපත් අරමුරට ලැබුණු මුදල් පිළිබඳව ගර සභාවට ොරතුර දිරිපත් කන ලෙස. දෙදස් දහනමේ දෙසැම්බ පලවෙදා සිට දෙදස් විස්සේ සැත්තැම්බ තිහදක්වා කාලය තුළ මාසිකව ආන්ඩුව වියදම් කවරේ දයන්න වගහ. එකි කාලේ තුළ ආදැම් වියදම් ගේ පියවාග තාකාරය ගරු අග්‍රමතු මුදල්ලැමතුව මේ සබව ොරතු ලබද ලෙස. මුසයි පාලවසර සිට ශ්‍රී ලංකාව ආර්ගවර්ධන වේගේය අන්ඩ අඩු වීමක් වෙනුම්කිරීම හේතුවෙන්. ආර්ථිගේ සමස්තයිත් ඉල්ලුම් කළ නැනුීම් තුළින්, ආර්ථගේ මරාජිවනය කිරීමමසන් දාාපගේ නෞවරජ. ඒන් වි්යි දනන් වස දියගබාගේ දී හඳුනා දිමනාතර ආර්ථික සේවා ගාස්තු ජතිී ොඩනයීම දසා නය පසුකිීමේ අයබද්ද වත්කිරීමම් බද විවේ සරලකර ඇත. ර පතානයකතුමන විස්සයි විස්් වසර RBද හා ආර්ථිකයසිියට අතරයි දසම් පායික් මොවන වර්ධනයක් වාර්තා කරනු ඇතයි අපපේක්ෂක් කරතත් ඔයිදධානම් වසගයේ බලපෑමක් සමගින්. විසයි පාලුවේ ට විසයි ධහනය වසර දක්වා කාල පරිච්චේදිය තුළොදී පැවති මණඩගාමී වර්ධනය හේතුවෙන්. විස්සයි විශ්වසර පළමු කාර්දක සඳුණ වාර්ථකයක් පර්ධනයක් වාර්තා වෙලා තියන. එසේ වූවාද කයි පසංග ්‍යහාර්ථක පාලනය කරම ස විස තුන්ග වස . එකයි දසු ප්‍රා්්‍ය ධනාත්මක පර්ධනය අත්පටකර ගැනීම හැකිීම අපගේ රජයයට හත් ලතිවන. රර්වාදානගස විසයි දහනමේ දබරිට ම සැස්්‍ය සැතැබට දක් කාලය තුළලා දැම යෙදමන් ප්‍රධාම. සවර්ධ ශේෂත ල ප්‍රතිපත්තිය පය මාලග ප්‍රාත්ම කිරීමට තාක්ෂණික උපකරන විශේෂී අවශථාවය මත පමණක් විදේශනය ලබාගැනීමේ රජේ ප්‍රතිවත්ය සාක්ෂක් කර ගැනීමින් මයවය හක ප්‍රධාන් වශයෙන් දේශය නනායගැනින් මලින්. ඇ ම දෙදස් දහනය දෙසැම්බ පලවෙෙන් නිඳ අතුමාගේ ප්‍රකාශයට අනුව බදු ආදායම් විශාල වයෙන් වැඩ්බද ඇතුළු අනිකුත් බදවාදායම් සලක ුතුලෙස අඩු කළා. නමුත් ඒ පැකේජයේ අපේක්ෂිත අරමුණු ඉටු නාද. යේ අඩුකිරීම කෙරුවේ නවතවරක් ආර්ථිකය පනගැන්වීමට. එතනෙදේ ම පිළිගන්න එක දෙයක් ඒ තමයි ආර්ථිකය පණගැන්වීම සිද වෙන ගමම්ම. පි කො සංගතය සිදුවුණ එතකට යම්කිසි පාඩුව සිුවන තමයි. එනිසා මයි එතුමා කිව්ව වගේ ආර්ථික වර්ධන වේගේ සියයටට දාසයකට අඩුවනේ ඒත්යව වනත් මහිතරන්නේ සෑහන හොඳතත්වයක් මොකද ෘෂිකර්මා අංශයෙන් අපිට යම්කිසි ප්‍රගතියක් ලබගන්නට පුළුව විච්චටි.ඒවාට අපි දැක්ක රින දාසයක් තිබිච්ච ආර්ථිකය ලොක්ඩව එක අපි වෙනස් කරපු ගමන් යහපාලන රජයට තිබි්ච වලාා ආර්ථක වර්ධනය තුමනි කාර්තය සිදුවන. න ර්රදනේගේ ඇතිව වනට එකම ලි හේතු තමයි ට ල්ල ් ක තිබිත්් නි. දක්ුණ ආයායන ලාපයේ වගේෙන්ම වර්ධනය වන නාල්ක ගමනාගම කේන්ද්‍රයක්ක් වන කොළඹ වරයයේ දුණු වරය ැටියේ. දැනටමත් වසර තිස්් පාක ලංකාට අහිම වී තිබ දී. තත් වැදගත්ම කොටසක් වන නැගිහිර ැටිය තවත් විදේශ සමාගමක්ට පැවරීමට. ආණ්ඩු සූදාන වන බවට පසුගේෙදා මාධ්‍යවිසින් වාර්තාකර තිබුණු. නැගින්ර ජැටිය කළමනාකාරණය හෝ මුළු අයිතිය හෝ අයිතින් කොටසක් හෝ විදේශය සමාගමකට පැවරීම තීනයකර තිබද. දස් පයිවර්ශයේ සිට දස් පල වර්ෂ දක්වා ජනාධීපතිවරයවශයෙන් කටයුතු කළ සම ාලුම් ලක්ෂ හැත් දෙකක් පවන ධාත්ම කළෑගේ ආු මංගන තුවක්කින් සොමන්විත කොළඹ දුණු වරාය. හය ්‍රාත්ම කන ලද හපාන රජය විසින් ොළම් වරයේ නැගිීර ජටිය සම්බන්ධව පර්ශය සමඟ දියසම් වලට එලබේ අත පසු කිය. කර කතා අනායගතුුණ අපපරජය විසින් මෙම නැගිනිීර ජටය කල්මනා කරන හා මුලු අයිති ෝ අයිතින් කොටිසක් වෝ විදේශ සමාගමකට පැවරීම කීරන්නේෙ කර නොැත. මල්වචා සම්බන්ධීන් අතඩං ගොඩගත් එහි අධ්‍යක්ෂවරුන් අධිකරණයට ඉදිරි පත්කිරීමට නියමිත බව පොලිසිය පවසනවා. නීතිපති උපදේ සනුව පොලසේමේ පිබඳ පුොල් විමර්ශන සිදුකරනවා ඉදිරිසිග ්‍රස්ට ඉන්වස්ටමෙන්ටවත් EටIයි සහස්වර මහල් ජලරි ලිමට අයිතලවවෙත් සිද වූ මුල්ලවංචා සම්බන්ධෙන්ස්යා පැලිට විශේෂ කොමිසන් සාවක් පත් කලාා මෙම අයතනවෙල තැන් පත්කරන්ද විශාල වශී මුදල්තැන් පත් කරතිබුණා. ඊට අයාතින රුපියල් බිලියන හයදක්ශ මහතරයි අටක් සහ ස්වන්නමමාල් ආතන, රුපියල් බිලියන හතයි දශම දෙක් වශයෙන්. මෙම් මුදල් දහස්නේ සහ දහස් දොලහවසර කාලයේදී අධ්‍යක්ෂමන් ල සාමචකින් සවධ්‍ය පරියාරණය කළ බවට චෝතනා එල්ලී තිබෙනවා. ඊට අදාල නිර්දේශ නීතිපතිවත යමු කිරීමට විශේෂ කොමිෂන් සභාව කටයතු කරතිබුණා ඒ අනුවයි නීතිපතිවරයා ඒ පොලිස්පතිවරයාට දැනුන්දුන්නේ අදාල සැකරුවන්ට එරහිව විිමත් පරීක්ෂයක් සිදුකන ලෙස. ීවක ඉදිරිසිංහ අන්ජලී ඉදිරිසිංහ අසංක එදිරිසිං යන සැක්කරුවන් අතරං ගොට ැනීමට පොලිසියේ අනුවකට ේතු කලා. නාලක ෙදිරිසිංහ අද පෙරවරුවයේ පොලිසිට ටබාර වනා. මුල්ලෙ සහ ව්‍යාපාර පනතේ ප්‍රතිපාදනවලට අනුව සහ දඩ නීති සංග්‍රහයේ සාපරාධී සාවධ්‍ය පරිහාරණය විශ්වාශෂය කඩකිරීම වංචාකිරීමන චෝධනාතයේ ඔවුන්ට එහිව චෝතනාකුණු කිරීමට නමතයි. අපරාධ පරේක්ෂණ පපාර්ත්මේන්තුවයි, පපිබඳ වැදුර විර්ශ සිදු කරන්නේ. ීතිපතිවරාද මෝන්ට එරහිව අධි්චෝතනා ඉදිරිපත් ක්‍රීමට නීමතිව තිබෙන පා. EITI අද්‍යක්ෂ මන්ලෙට නීතිය ක්‍රාත්මකවීම සම්පතිය, EI තැන්පත්කරුවන් සුරකීමේ සංවිධානය සභහපති අනුෂා ජයන්තති මහත්මිය මෙලෙස අදහස් පළ කලා. යමුදලක් ඊට යතන තැන්පත් කළේ යම් කිසි මුදලක් බලාපොරතින් ජීවත්වෙන්නටම පරිස්සම තම තිබේ අද පරිස්සම ති පටිතාවේ හොර කංගලතියන. ඉතින් ඒනිසා අපි බලාපොත්වන්වා නීතිකුරට මි් වයි කියලා ඒවගේම තැපත්රන සාධදර්ෂ්ට ියුතු ඒ එකෙේ සිදුවිය යුතු එහම නැතිවුණොත්ම ඉදිරියේදත් මෙ වැනි මුූල්්‍යායතන වංචනිික විදියට තැන්පත්කරුවන්ගේ මුදල්ලබාගෙන ඒආකාරයට වංචා සිදු කරට ඉඩ තියෙනවා ඒනි සම බලාපොරත් වනා ගෝටාවේ රජපක්ෂ මහත්මයක් ප්‍රමුකරජය තැන්පත් කරුවන්ගේ කරෙහි අදාාන මුකල්ල කොමිසන් සපත් කරිය. ගැනතුමට ස්තුතිවන්. තවත් ොලිස් බල ප්‍රදේශ හතක් හොද කලා කරති බෙන පවා නිරෝදායින නීතිීන්ට ගරු කරන ලෙසයි, පොලිසිය ජනතාවගෙන් නිල්ලා සිටෙන්නේ. මෙ අතර යේ සිදු කළ හම්බූ ඇන්ටිජන් පරක්ෂණ පන්සේ පණහකින් ආසාධිතිීන් දා හතර දෙනෙකු සොයා ගෙනතිබෙනවා. මේ අවස්ථාව වනට ලංකාවේ පොලිස් බල ප්‍රදේශ හත්ක් උදෙ කලා කර තිබෙන ලිගාවත් ආදුරප්ප වේද දෙෙම ගොඩ කොට හ ්‍රෑන් පස්සියන පොලිස් බල ප්‍රදේශ කොළඹ නගර. ඉට අමතරව රුවන් වවැල්ල ස කාතං කුඩියන පොලිස් බල ප්‍රදේශ බස්නාහිර පලාාතේ කොළම්බ ඒවගේම මීගමුව ගම්පහ කළුතර පානදුර. ලගේගොඩ ආදී ප්‍රදේශ ගණනාවක මෙයා කාරෙයට රැපි ඩන්ටජෙන්න් රීක්ෂණ සහ, PCR පරීක්ෂණ සිදු කරනු ලැබවා මෙසේ පරීක්ෂණ සිදු කරනලද මුළු සංඛ්‍යාව එදදස් හැටක් පමණ වෙනවා. එ අයගෙන් පන්සිය පනස් දෙනෙක් සහ රැපි ඩැන්ටජෙන්් රක්ෂාව සුදු කර තිබෙනවා. මේ පන්සය පනස් දෙෙන අතරීින් දහතරද දෙන කෝ විඩ සාධතීන් බවට හඳුනාගෙන තිබෙන. තවදරටත් අදදිනේ නිරන්තරෙන් බස්්නාහිර පලාත තුළ මුහුණ වාර නක් න පලදදින පුද්ගල න්ට අ ලාව. ඩන්ටිජන් පරක්ෂණ සහ පසි පරිීක්ෂණ සුදුකරනු ලබනො? මෙ අතර ඒයේදිනේදී මෝදර්ර පප්‍රේෂන් ක හ කිිලෝග්‍රෑම් ඉදහස සයිසිය හතළිහක් අතඩංගුවට ගෙන තිබෙනවා. ඊට අදාළ සැකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිය විත බවයි පොලිසිය පවසන්නේ. ඊඒ සවස පහට පවණ මෝදර ප්‍රදේශයේදී. විදේශයකි නානායිනෙක් කළ බවට සැක කරෙන කහ ිලෝග්‍රෑම් එදදා සයිසිය හතලියයක් මෝදර පොලිසිය මගින් අත්තඩං ගොට ගෙන තිබෙනවා. ඒවගේම මේ සම්බන්ධයෙන් ලොරි රතයක් සහ සැකරන් දෙනෙක් දත් අඩංගොට ගෙන තිබෙනවා. මෙසේ අත්තඩං ගොඩගත් කහතුගේ සහ සැකකරුවන් සහ අදාළ වාහනය අදදින කොළම්ඹ අලුකඩේ මහහිත්‍රත් අධිකරණය වෙදි දිරිපත් කිරීමට නීමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මෝදර පොලිසිය තෞදුරටත් පරීක්ෂණ. තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ රාත්‍රියයේ වාර්තා වනාා. එ සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දෙසියදා හත දක්වා ඉහෙළගියා. කොරෝනාපොකරට ඊ අලුතිනෙ එකතු සංඛ්‍යාව හාරසිය සූ හතරක්. ොරන හවන් මෙසේ මේ ගොස්තිබුණනේ කාන්ාවන්ට දෙදිනේ මතලේ ස්ට්‍රී රහලේදී ඉන් එක් න්තාවක් මේ ගොස්තිබනාා. මතලේ පදිංචි ඇය හැට අට හැවරදිවේහි පසහුණනා. කළුතුර පදිචි හැත්තේ පස්හවරදිී කාතාවකද කළතුතර මරහොල්ට ඇතුලත් කරන විට මේ ගොස්තිබනාා. මෙ අර ඒ වාර්තාාවූ රෝගීන් හරසේ අසු හතර දෙනාකින් පස්සෙෙනකු විදශකතවට මෙට පැමිනිස්්‍ර ලංකයන් ඒ දිනේද රෝගීන් වැඩම පිරිසක්වාර්තාාව වන කොළඹ දිස්ට්‍රිකන් ඒ එ එකසසි විසි එකක්. ගම්පා දිස්ට්‍රිකෙන් එකේ දහ දෙෙනෙකුද ගාල දිස්ත්‍රිකෙන් තිස්තෙනෙකුද වාර්තාාවනාා අනෙක් දෙසේ දහටදින සෙසු දිස්ත්‍රික් වලනු යිවාර්තා වුණේ මෙමනි විට ශ්‍රී ලංකාවින් වාර්තා වුණු සමස්ත ආසාධතයන් සංඛාව හතලිස් පන්දහස් හත්සිය විසි හයක්. ඉන් තිස් අටදහස් දෙසේ හැට දෙෙනෙකු සුහලාසිටිනවා මෙම විට ප්‍රතිකාර ලබවින් සිටින්නේ හදදහස්ේ හතලි සදධෙනෙකු පමණයි ඒදිනේද හාසය හතලිස් පස් දෙනිකු පුරුණණසු හලපුූවා දஷක ්‍ර ංකන් විනට ගவாගනීම டපිில்වෙලது அකண்டව ්‍රராත්මகை. அ නේ රටவாල්கி பேින්ම ශ්‍ර ංாங்கකින් පැම யா. තවත් පිරිසක් පමනීමට නමතව සිටනවාා. නව සෞඛ මාර්කෝපදේශවලට අනුව පසල් ක්‍රීඩා අතනක ආරම්ම කරීමට හැකි බව සෞකමත්තවරය හා ක්‍රීඩා අමාතවරයා අතර පැවැති සකච්ඡාවේදී අනවරණය වුණ. සෞකැමතින පවි්‍රාව යා චිමමාතමය සහක්‍රාමත්‍ය නම රජ පක්ෂ මහතා ඇතුළු අතේශ නිලතරන්ගේ සහභාගෙත්වෙන් සෞකමතේංශයේදී මෙම සකචාව පැවැතුන්නේ. රාජ්‍යමතතයනුක විධනගම මහතාද ඊට එක්ව සිටිය. වෛරසේ අදාානම වැඩි බස්නාහිර පලාාතහැර පිට පලාත්තුල ක්‍රඩාතනග අරම කිමීම හැකියාවක්ඇති බව සෞ් ්‍යමාත්‍යවර ඇතුර ලිල්තරන් පෙන් පවාතුන්නා. බස්නා හිර සහපුද කලා කක්‍රති පදේශවර ලමයින් ක්‍රඩා තනගක සහ කිසි ලෙකින්වත් සම්බන්ධ නොකර ගතයුතුයි. වැඩි පිරිස්කගේ සභාගිත්වීන් තුරව තනග පැවැත්වීම කාලෝචිත බවද මෙහිදී පෙන් පාදනුලබූවා. මකාවරණ ටොන් පන්දහසක වසරකට මුොහද ටේකතුවන පව සමුත්‍රයේ පරිසර ආරක්ෂණනාධකාරිය පවසනපා. කොරෝව සංකතයත් සමක මුක ආවරණ අ්‍යවශ්‍ය මාණ්ඩයක් භවත්‍යපත්ව තිබෙනවා භාවිත කළ මුහුණු ආවරණ දහස් ගණනක් දෙනපතා ඉවත දැමෙනවා. එතුළින් පරිසරයට එකතුවන දිරා නොයින අපද්‍රව ප්‍රමාණයකිහි පගුණකින්ම ඉහලකොස් ඇති පවයි පරිසර වේදීන් පවසන්නේ මෙහි වඩාත් භයනක මතත්ත්වය වන්නේ මුහුණු ආවරෙන ටොන් ගණනින් මුහුදත එකවීමයි එතුළින් මසුන්ටහානිිය හැකි අතර වෙරල දෂණේද සිදුවන පවයි සමුද්‍රය පරිස ආරක්ෂනාධිකාරි අධ්‍යක්ෂ ජනරල් නි දිබ කමාමරම හතා පවසන්හෙන්. ඉවතලන මක අවරණ ධානය කිරීම ක්‍රමවේදයක් හඳුවාදී මේ අවස්ථාවට එක්වෙුණු, එම හතා මේ බව ප්‍රකාශ කළේ. म ය ක හුණ වර ත් ශල වශයෙන් මහමගसा ගොඩක් පිසර පලකින් तोොරව හරने න. මුුණු බවයෙන් ගත්ත ති හ ප මා ස ද වගේ න්න ලිය ශ හක් මාණ ර ැ ද කාව වෙන ප ඉදි ට හිල ව ්‍රම ද . මාමනුකෝල ගතු කරලා ඒවා පවාහන කරයි ආයත්යේේදී. ඉතාමත් අඩු වායුදෝෂණක් වෙනකන අඩු කරලා මේ මුහුණු අවරණ අාහරණ කරකමයිදක් මෙති ි මුුණුවමටමතා බැලුව. කොලිස් මද්‍රව්‍යනාශක කාරයංශයේේ භාරය පැවිති මද්‍රව්‍යත්තෝග ජාවාහම් කිරීමත් සම්බඳ නැඩුවේ පහළොස් වන සැකරුවන ගොරුගේ මංචුල නැමැත්තා ලබන එකකොස් වන දාතෙක් බතුරටත් රක්ෂිත බන්ධනාකාාර ගත කරන්න ලෙස කොළඹ මහිස්ත්‍ර අතාධිකරණය නියම කලා. ලබ ප්‍රධානමයි ත්‍රාත් මහොමද හාර්ම හතා ඉදරයේ නඩුව අදැවනු ලබ අවස්ථාවේද මෙම ියෝග නිකුත් කරුණේ. පවතින කොවි් වසංගත තත්ව නිසා සැකරු අධිකරණයට ඉදිරි පත් කර තිබුණේ නැහ. සිද්ධිය සම්හදෙන් තවදරටත් පරක්ෂණ සිදු කරන බව අපාධ පරීක්ෂණ දෙ පර්ත්මේතුව අධිකරනයට අද දැනුම් දුන්නා. සිද්ධහ සම්හධයෙන් පොලිස් නිල ධරින් හද්‍යනෙකුද අත්තනං ගොට ඇති අතර ඔවුන්ට එරහි නඩුවද ලබන කොස් වනදා කැවීමට නියමිතයි. ගුරු මදුල නැති පුද්ගල අත ල ර. න් ද හත්‍රදිනාට ආධාර අනුබලදීමේ චෝදනා සම්බන්දේනුයි. යහපල් නා්ඩුව සමයේ ලංකා සතස් ආයතනයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා මත අත්තන ගුඩගෙන රක්ෂිත මන්ධ ාරගත කර සිට හිට පූ පාර්ිමේන්තුන්ත්‍ර අබදල්ලා මොහොමද මහ රුප සහ ොම දස්ලාම යන දෙදෙන ඇප මත මුදාහරණය ලෙස කොටු මහහිස්්‍රත් ප්‍රියන්ත ලියනගේ මහතා අදනියෝග කළ. සතස ආයතනයේ පොදු දේපල පනත යටට නොගෙනෙන භව කියයාසිට මහිස්ශ්‍රවත්වරයා ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පැමණල් ඉදිරිත් කර නොැති බවද සඳහන් කලා. රුපය ලක්ෂ පහ බැගි වූ ඇ මත සෙකරුවන් මුද හැරුණ. ඔවන්ගේ විදෙස්කමන් පහනම් කර ආගමන් හා විගමන පපාලකවරයාාවවෙත නියෝගයක් දැකුත්කිරීමටයි මහේත්‍රෝත්වරයා කටයුතු කළ. නව තාක්ෂණික ක්‍රමවේදෝසේ තැරව්කරුවන්ගෙන් තොරව මිනිත්තුතියක් වැනි කෙට්ි කාලයක් තුළ රියදුරු බඩපත්‍ර සඳහා වශ්‍ය වෛත්‍ය සහතික ලබාදීමට වැඩපිළිවෙලක් සකස්කර ඇතයි ජාතික ප්‍රවාහන වෛද්‍යයතනයේ සභහපති වෛදය සචින්ත්‍ර ගමක මහතා පවසලවා ස්වාධින් රූපහණනිඔසේ විකාශය වූ හත්වනි පැය වැඩසරහන්ට අද පෙරවරුවේක් වෙමෙනුයි ඒ මහතාමේ බව කියයා සිටියේ. ඕෑම දගම දුර්කතනයකි. දෙසේ විසි පහ අංකනයකරොත් සියලෝදනාටම ඕනෑම ශකාාවකින් දෙනයක්ෂාව වේලාවක්ගන්න පුළුව. ඇබේ ශාකාාවව විශේෂය මේදනවල කොවි ප පතිෙන් නිසා තමන් ඉන්න දිස්ක්‍රික වී යුතු. ආරක්ෂකන්සේ පුහුණු කල තියෙනවා හැක් ශකාාවකම එතුරන් එන පුද්ගලයාගේ චාරූපය වැටනු. යායට අංකයක්වෙන්න එතවට අපි සේවාන් ලබාදන කාල පරසය වෙනස් වන්න පුුවන් ඒ කරලා පරාසයම නම් කර දීලා තිරු. එතකෝට ඒ පුද්ගලගේ ායරෝපය තියෙන් නිසා මිත් අතරම දකුණුම එකට තිස්සේ සම්න්ධයන්න. එවිල් එයා නොම්බල කරයින්න එයායට වෙන අවස්්‍රත සිතු කරගෙන ඒදාලා කාලසිීමම නන් තමට පහසු වෙලාක්මේ හවසනක ගන්නඩපුලු. මේකම ජලංතවත්තුමකිවේ ඒ ලාවට එ ප්‍රමායින්යට පැය භාගයක් ඇතුළ මේ කාරයරගැනීම පහසුව පි ලබ දල තිම රවවාහ විය දුරන් ද්‍ර භාවිත කරන්නේෙ නද පිළබඳ සයා බැලීමේ නියම වි්‍යපතිියක් ධාරම් කරන බව වයිද්‍ය සචන්ත්‍ර ගමගේ හතා පවසනවා. න්‍යයාමගේවි්‍යප්තිය පසේ විසින් බරවාන්රිය දුරන් සහ අනතුරෝට ලක්වෙලා අපිට ඉදිරිපත් කන රිය දුරන් සහ. තුර ලත්වෙල මේ යන රීතුරංගන්නට පුුවන් අනතුරලක් වෙලා රුහල්ගතවන රීතුරගන්න පුලන් යලගේ මු්‍ර සම්පල් ලරගෙන අපිට මේදිනල රටතුර සංසන්නව ව මද්‍රීතිවන්. ඒවා අපිට තු ඇගනීමේ ක්‍රමය ති ස්තිකිය අ දාලා ඒ කරගන නේම ියාපතයක් වය අපි ක්‍රියත්ම කරටය. ඇත මස තුනක් තුර අපට කරන්න පුළුවන්ගේ නීතිමේ තත්ව. ඒපුොත් සගින්ස්වාදින් රුපහන මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වන පවා. Obatunsu Badawasa